අයිබෝන් අද ඔබේ ජීවිතයේ වාසනාවන්තම දවස. අද දවසේ මොනවද ඔබට කරන්නට තියෙන්නේ? කරන්න තියෙන කාරණා එකිනෙක ප්‍රමුඛතා රටාවකට අනුව පිළිගස්වන්න. ඉන්පසුව එය ඉෂ්ට කරන්න. අද දවස වාසනාවන්තම සහ සාර්ථකම දවසක් බවට පත් වේවි. සියලු සතුටු විමසා බලමු විදේශ විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී විජය දිසානායක සමග. විජයපුන්. අවන්තයි. මුලින්ම අපි අවධානය යොමු කරන්නේ අද වැඩසටහන් පෙළ ගැස්මට ආර්ථික විද්‍යාවට අනුව මිල තීරණය වෙන්නේ ඉල්ලුම් සැපයුම් බලවේග මත. පසුගිය කාලවකවාන තුළ ලෝකයේ තෙල් මිල පහළ යාමත් එක්ක මිල ස්ථාවර කිරීම සඳහා ඔපෙක් සංවිධානය තීරණය කරනවා ඔවුන්ගේ සැපයුම අඩු කරන්නට. නමුත් ඔපෙක් සංවිධානය තුළම මේ පිළිබඳව විවිධ මතභේද දැන් නැති වෙලා තියෙනවා. ඔව් දර්ශන මේ ආර්ථික තීරණ අපේ හැම කෙනෙක්ගේම ජීවිතය කෙරෙහි විවිධාකාරයෙන් බලපානවා. සමහර තීරණ ප්‍රධානයි. විශේෂයෙන්ම මේ කණ්ඩායම් හැටියට ලෝකයේ මේ රට රටවල් එකට එකතු වෙලා මේ තමන්ගේ ව්‍යාපාරික නැත්නම් ආර්ථික වමනා එපාකම් පෙරදැරිව මේ පිටුවා ගනු ලබන සඳහන ගන්න තීරණ පොදුවේ ගත්තොත් මුළු මහත් ලෝක ආර්ථිකයට සහ ලෝකවාසී ජනතාවගේ ජීවිතය කෙරෙහි බලපෑම් ඇති කරන අපි ඔපෙක් කියන හඳුන්වන්නේ ඕර්ගනයිසේෂන් ඔෆ් පෙට්‍රෝලියම් එක්ස්පෝර්ටින් කන්ට්‍රීස් ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය කියලා හඳුන්වන්නේ රටවල් 13කින් සමන්විත ඔස්ට්‍රියාවේ වියනා නගරයේ කේන්ද්‍ර කරගත්ත අන්තර්ජාතික සංවිධානයක්. ඒ වගේම මේ ඔපෙක් ප්ලස් කියලා හඳුන්වන තවත් රටවල් 23ක් මේකත් එක්ක එකට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට 23යි 13යි එකට එකතු වුණාට පස්සේ ඒක ඉතාම ලෝකයේ බලගත් කණ්ඩායමක්. ඉතින් අපි දන්නවා මේ පසුගිය වකවානුව තුළ විශේෂම මේ COVID-19 ආර්ථික මේ වසංගතයේ බලපෑම වුල් කරගෙන ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වුණා. රෝගියා ව්‍යාපාර කටයුතු එන හිටියා, කර්මාන්ත ශාලාව අසාධාරණ වීම සිදු වුණා, සංචරණ සීමාවන් ආවා, ගමනාගමන කටයුතු, ප්‍රවාහන කටයුතු එන හිටියා. මේ ප්‍රතිඵලයක් හැටියට තෙල් සඳහා පවතින ඉල්ලුම සීග්‍රෙන් අඩුවන්නට පටන් ගත්තා. එතකොට මේ තෙල් සඳහා ඉල්ලුම අඩුවන විට සැපයුම මේ ඔපෙක් රටවල් අපි කතා කරපු මේ රටවල් සියල්ල එකට එකතු වෙලා සුපුරුදු ආකාරයට තෙල් වෙළඳපළට නිකුත් කළොත් එහෙම තව දුරටත් මිල අඩු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ නිසා තමයි ඔපෙක් සංවිධානයේ පොදුවේ තීරණයක් ගත්තේ ඛනිජ තෙල් සැපයීම සීමා කරන්නට. ඉතින් මේ සැපයීම සීමා කිරීම 2022 වසරේ අප්‍රේල් මාසයේ දක්වා පවත්වාගෙන යාමට ඔපෙක් සංවිධානය පොදුවේ එකඟතාවයකට පැමිණලා සිටියා. නමුත් දැන් මේ වන විට ඔපෙක් සංවිධානයේ අභ්‍යන්තරයේ මේ තීරණය සම්බන්ධයෙන් මතභේදයක් උද්ගත වෙලා තිබෙනවා. ලෝකේ විශාලතම තෙල් නිෂ්පාදකයෙකු වන එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය මේ වන විට ඔපෙක් එකමුතුව ගත් තෙල් සැපයීම කපා හැරීමට ගත් තීන්දුවට තමන්ගේ විරෝධය පළ කරනවා. ඔවුන් කියා සිටින්නේ මේ එකඟතාවය අසාධාරණයි කියලා. විශේෂම එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට මේ තීරණය අසාධාරණ බව නෙමරිටි ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. විශේෂයෙන්ම මේ වන විට මේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය මේ රටවල් දෙක අතර මතභේදයක් උද්ගතව තිබෙනවා. සිකුරාදා දිනේ පැවති වීඩියෝ කොන්ෆරන්ස් එකදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත වුණා. මේකට මේ ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් 13 සහ ඔපෙක් ප්ලස් කියන මේ සංවිධානයේ මේකට රුසියාවත් ඇතුළත් වෙනවා සාමාජික රටවල් 23ක් ඔවුන් එකට එකතු වෙලා මේ පොදුවේ ගත් තීරණයට එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය මේ වෙන විට තමන්ගේ විරෝධය පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අර සංචරණ කටයුතු සහ බලශක්ති භාවිතය අඩුවීමේ ප්‍රතිඵලයක් හැටියට පසුගිය වසර වෙන විට අපි දැක්කා ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සීග්‍රෙන් පහත බැසීමක්. දැන් ඔපෙක් සංවිධානයට අවශ්‍යයි මේ මිල ස්ථාවර මට්ටමක, ඒ කියන්නේ සාමාන්‍ය ඔවුන්ගේ අරමුණ තමයි බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 70ක පමණ මුදලක් මිලක් අඛණ්ඩව පවත්වාගෙන යාම. නමුත් සංවිධානයේ අභ්‍යන්තරයේ උද්ගත වෙලා තිබෙන මේ ගැටලු මුල් කරගෙන දැන් තෙල් වෙළඳපළේ තෙල් මිල කෙරෙහි බලපෑමක් එල්ලවෙන ලකුණු අපිට දකින්නට පුළුවන්. කොහොම වුණත් අපි මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වසංගත තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහව යාමත් සමගම ලෝක ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් වීමත් එක්ක තෙල් සඳහා පවතින ඉල්ලුම වඩාත් වැඩි වන්නට ඉඩ තියෙනවා. හැබැයි ඔපෙක් සංවිධානයේ අරමුණ තමයි ලබන 2022 වසරේ අප්‍රේල් මාසයේ වන තෙක් මේ තෙල් සැපයීම සීමා කිරීමේ තීරණය තුළ රැඳී සිටීම.
अफगानिस्ताने तालिबान संविधान मैं संविधान पीलिबंधव अभी अहने मौलिक अणुदशक अगभागे बामियान बुद्ध प्रतिमा विनाश क्रीमकिन कारण इन पशु लोक विरंद मध्यस्थु प्रहार इन पशु अलखईडा संविधान एक् संबंधा चोदना मत अमेरिका व अफगानिस्तान पेमीनवा तालिबान संविधान सहाय लबन ओसामा बिन लादेन अल्लागनी संधा वसर विस्सा गतवेदी अमेरिका व अफगानिस्तान तमनगे सह नेटो हमदावान इवत कर मे इवत एक तालिबान संविधान यलि तमनगे बलय पतुरुवानट सूदनम बिलाइनो मेके अतर मेक पत्तकिन मेक मे अफगानिस्तान अभ्यंतर කාරණයක් හැබැයි පොදුවේ ගත්තොත් එහෙම දර්ශන මේක ආසියානු කලාපයට ආසියානු සමාජයට බලපාන කාරණයක් මොකද අෆ්ගනිස්තානයේ කියන රට සාක් සංවිධානයේ සමාජික රටක් අපේ කලාපීය රටක් අනෙක් අතට මේ දකුණු ආසියාවට පමණක් නෙමෙයි මධ්‍යම ආසියානු කලාපයටත් අයිති රටක් මේ නිසා අෆ්ගනිස්තානයේ ආරක්ෂක තත්ත්වයේ පිරිහීම පොදුවේ ගත්තොත් එහෙම මේක මුළු මහත් කලාපයට බලපාන කාරණයක් ඉතින් මේ නිසා अफगानिस्तान हा संबंध मे मुहूर्ते मे सिधुमी पवती मे सिधुम पिलकि मुनुमहत लोकेम अवधान उमेलतिन अभी दन्ना मे बने अमेरिका एक सज्जनपद नव पालनतंत्रे जो बैडन के पालनतंत्रे तीरने अद्यनतिनवा लबन सेप्टेंबर मसे कुलोस्वन दावनिट अमेरिका एक सज्जनपद हमुदा अफगानिस्तान निवात कर मे संबंधी मतभेदात्मक कारण अतिबिन मुखद अतम वार्तावटन अमेरिका एक सज्जनपद किसी बट पे सर तब दूरट अफगानिस्तान अदवागिन सूदान मक्तिमिन हई मेवन बीट मे लोके बलगतुम राज्य सह लोके बलगतुम युद्ध संधाने अमेरिका एक सज्जनपदे सह नेटो हेमत मुतुर अट्लांटिकसुम संधाने अफगानिस्तान तुलासीटीन तमंगे हमुदा क्रम क्रमीन इवत्कर गिटीन अतर तालिबान संविधाने अफगानिस्तान हा संबंध तमंगे बल क्रम क्रमीन तहवर कर गिटीन बवट वार्ता पालवन मुखद मे अमेरिका एक सज्जनपदे नेटो गतवन वसर विस्सक काल सीमा अफगानिस्तान हमुदा बरट मे त्रस्त मर्दन सटन क्रम उपक्रम मे कील दुना मुदलाधार लादुन्ना अव्याग लादुन्ना नमुत्त मेवन बीट अफगानिस्तान मे विदेश हमुदा इवत्कनी मे सूदान मेक्कम तालिबान संविधान क्रम क्रमें तमंगे बले वर्धने करगा पसुभि मक्तुल अद वार्तापालवेन मे अफ्गन रजे हमुदा मेवन बिट यटत्ते मिंतिबेन तालिबान संविधान अतम हमुदा भटयान यटत्वा तनियन्ने मे व्यरत्तीं पमनाक्ने मे तमन सतुवतिबेन मे अमेरिका एक सज्जनपदेशा नेटो लबादुन युद आंपन्न युद टैंकी कालतुवक्कु मिसाइल स्वयंक्रिय गिनियावि तालिबान संविधान लबादील मे अटत्ती मे क्रियावली सिद्धवनि मे अणु अट बलापुर मे वसर अवसाने वन अफगानिस्ताने मुलुमनिन्म मे अश्रफ घानी पालनतंत्रे बिदवटि मे अवधान मक्तिवन अफगानिस्ताने दिस्ट्रिक हारसी अक्तरति मन मे दिस्ट्रिक हारसी मे वन विट सेकट बलि संख्यापक बल अफगन हमुदावन तालिबान संविधाने पवरगिनति बेनो अलुत्म वार्तावतमय कंदहार दिस्ट्रिक इताम वेदगत मूलोपायक वशन वेदगत पंचवायक दिस्ट्रिक पेरेद रात्रि अति दरुण गटुंगली ननतुर्व तालिबान संविधान अत्पत्कर तिबेनवा थिंग दिस्ट्रिक हारसी दिस्ट्रिक सी एक पमन बले मेवन विट तालिबान संविधान अत्पत्कर अतिब वक्तमय वार्तावाने अतर सेनसुराद दिने तवत् दर्शन अपूर्व सिधुवी मकुन इतमय मे अफगन हमुदा देश सीमा आरक्षावे निरतवन अफगन हमुदा तालिबान सटन कामींगे बले वर्धने विमत समगम असल वैसी ताजिकिस्तानेट पलागोसति भवट वार्ता फलवन एक पत्तकिन मेकट बलपापु तवत्तिक कारणयक तमयि मे अफगानिस्तान रजय मेवन विट इताम दरुणु मूल्य अर्बुदयक सिटिन्ने मे मूल्य अर्बुदे निसा अफगानिस्तान हमुदावंट मास गणनावकिन यटुग्गे वल नैति ए निसा ඔවුන් තවදුරටත් මේ අභිනවයෙන් ඔවුන් බලාපොරොත්තු වන තාලිබාන් පාලනයක් අෆ්ගනිස්තානය තුල බලයට එවි කියලා මේ නිසා ඔවුන් යටත් වීමට දැන් සූදානමින් සිටිනවා අනෙක් අතට මේක ඊටාම නරක ප්‍රවණතාවක් තමයි අශ්රෆ් ගානිගේ රජයට මේ තාලිබාන් තර්ජන පිටුදැකීම සඳහා දැන් අර බෝලෝඩ්සා කියලා හඳුන්වන මේ ප්‍රාදේශීය සිටින යුද නායකයන්ගේ සහාය ලබා ගැනීමට සිදුවලා තිබෙනවා ඉතින් මේ නිසා අර මිලිෂියාස් හැටියට හඳුන්වන අතුරු හමුදාවල සේවය ලබා ගැනීමට
ඇෆ්ගන් රජයේ වඩවඩාත් නැඹුරු වීමත් එක්කම ඇෆ්ගනිස්තානය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කාරණය මේ ඉතාම දැඩි තර්ජනයකට ලක් වෙලා තිබෙනවා මේ අර මැක්ස් වේබගේ මේ ප්‍රසිද්ධ නිර්වචනයට අනුව ඔය නිත්‍යානුකූල ප්‍රචණ්ඩත්වයේ යොදා ගැනීමයි අයිතිය තිබෙන රාජ්‍යයක් සතුව හැබැයි රජයකට සතුරු තර්ජනයක් එල්ල වුණාට පස්සේ රජයත් තවත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයක සහාය ලබා ගන්නවා කියලා කියන්නේ ඒ තුල ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවගේ අයිතිවාසිකම් විශාල තර්ජනයකට ලක් වෙනවා ඉතින් ඒ අනුව අෆ්ගනිස්තානයේ තත්ත්වය එන්නේ නැම දුර්වල වෙන බවක් අපිට දකින්නට පුළුවන් විජය ඇමරිකානු සහ නේටෝ හමුදා අෆ්ගනිස්තානය තුල සිටියා නම් ඒ රට තුල සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් තිබෙනවා නමුත් ඔවුන් ඉවත් වීමත් එක්ක අවශ්‍ය නම් ඔවුන්ට පවා මේ පවතින තත්ත්වය භාවිත කරන්නට හැකියාවක් තිබෙනව නේද ආසියානු කලාපයට මැදිහත්වීමක් කරන්න. ඔය අතර ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කොටම මේ ඇෆ්ගනිස්තානයේට යුදමේ වශයෙන් මැදිහත්වීමක් සිදු කළෙත් ඔය ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ නාමයෙන් නමුත් මේක අර අර කියලා මේක වෙනත් ප්‍රිටෙක්ස්ට් එකක් මේක වැරදි මේ මේ ලෝකයට පෙන්නපු වැරදි නිමිත්තක්. මොකද ඇමරිකාවට අවශ්‍ය වුණේ මූලෝපායික වශයෙන් වැදගත් වෙන මේ කලාපයේ ස්ථානගත වීමට. හැබැයි ඔය अफगानिस्ताने में दर्शन इतिहास मेलवट अफगानिस्ताने वगे रटक पालने किरीमट में अधिराज्यवादी बलवत् राज्यन दरब उत्साह अपने दखिन जोर्ज डब्ल्यू बुश उत्तम दास के अक्टोबर मास में युद्ध मध्य हत्ती मकले उल्ट अवश्य उन्हें मे दीर्घकाल अफगानिस्तान तवांगे बले मे कलापे ताहूर कर भाई डंग अमेरिका सज जनपदे थेरुंगे नवा मे यूनेशियानु कलापे नगी मत्तिक තවදුරටත් මේ කලාපයේ පාලනය කිරීමට තමන්ට තිබෙන මේ ඉඩ ප්‍රස්තාව ක්‍රමක්‍රමයෙන් සීමා වෙමින් පවතින මේකට බලපාන කාරණා ගණනාවක් තිබෙනවා එකක් චීනය මේ කලාපය හා සම්බන්ධ චීනයේ බලය වර්ධනය වීම ඊළඟට ඉරානය අනෙක් අතට මැද පෙරදිග කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට දියත් කරපු මේ සංග්‍රාම ව්‍යාපෘති ඉතාම දැවැන්ත තර්ජනයට ලක් වෙලා තිබෙන ඇත්තටම ඇමරිකාවට අවශ්‍ය වුණා මේ මැද පෙරදිග මධ්‍යම ආසියානු කලාපයේම මේ अरे एक वो थिएटर एक हटियट पवत्वाग्निया अरमुन हई मेवन बीट मे एक अमेरिका तीरुंगरगण मेक निरार्थक संग्रामे अखेला मे अद्यकी मेतर सोवियत संघमे हिंदी हेत्न मे इला अफगानिस्तान युद्ध मे मदि हती मकर अवसाने सोवियत संघ में बिधवेटी मरत अफगानिस्तान संग्रामे बलपैवा अमेरिकावत मेरा इंग्लिश को मडगुहुर्वक मे मडगुहुर्वे अमेरिका एक सज्ज जनपद ये अमीरी अद्यकी मद अतिदलती बना चीनी कम्युनिस्ट पक्ष तमन के सेवन संवत्सरय संपूर्ण करना संवत्सरय समरणवा माओ सेतु प्रमुख नायक विसिन कम्युनिस्ट पक्ष आरंभ करला बलेट पत्तिदि चीनी हिटपुतन सह वर्तमान इन तन दिहा बलपाम कम्युनिस्ट पक्ष चीनीट विशाल दायक हत्याक लबादी लतिबिना उनगे संवर्धने तुल नमसी विसी एक वसरे जूली मास पालवन दबाई मे हुए माओ सेतु नतुल मे नायक अट दिन इक्केला व्यापारे को जातिकवादी पक्षेम मे नेशनलिस्ट पार्टी के शिष्य पेरमुना खटिट तम मेक पटंगत्ते हई मेवन बीट मे क्षीणे लबागत जग्रहण दिया बेलवट पश अत्यट मे मेक मे विशेकन सी वसे सार्थकत्ते पिलिबंद इताब मे बदगत कथा प्रवृत्ति अकबर मेक पत्ना कम्युनिस्ट पक्ष भीमन अवस्था वन बीट अत दर्शन मे चीने हिटिये आर्थिक याति बंगली देश पशुपसी हिटिये चीने उपकरलती ना मे अरे संवर्धने की दृष्टिवादेट वा वेदगत डेवलपमेंट की कारण आइडियोलॉजी की कारण वा वेदगत बहु चीने लोकेट उपकरलती लथी ना मे डेंशिओपि चीन आर्थिक दवंत परिवर्तन के लखल नायक ओहू अत वक्य मे बलला कलुद सुदुदीन कारण बदगत मे वाल ना क्यों मे ओहू यदा लबादून मे आदर्श तेरदरी कर तबाई चीन इतम दवंत आर्थिक वर्धन या कत्पत करते मेरे अत्र माओ सेतु अलिताल भाई हेत्त हई माओ सेतु मेरण कोट बंगलादेश पशुपसीन तम एकपुद्गल आदाय चीने सिटी वर्तमान चीने अमेरिका एक्स जनपद आसानेट अभी लोके अंक दिख आर्थिक बवट पत्ल कम्युनिस्ट पक्षेट शमरी मठ बहुदेवा मुखद
ලෝක බැංකුවේ තක්සේරු වලට අනුව චීන කොමියුනිස්ට් පක්ෂය 1978 වසරේ සිට ගත වුණු දශක 4ක කාල සීමාව තුළ මිලියන 800ක පිරිසක් දිලිඳු කමෙන් මුදවාගෙන තිබෙනවා 2012 වසරේ ඔය ෂී ජින්පින් වර්තමාන චීන නායකයා කොමියුනිස්ට් පක්ෂේ නව මහලේකම්වරයා වශයෙන් බලයට පත් වුණාට පස්සේ ඔහු පොරොන්දුවක් දුන්නා 2020 වසර වෙන විට මිලියන 100ක පිරිසක් එවැනි විටත් දිලිඳු කමේ මේ ඇලි ගලී සිටි පිරිස එයින් මුදා ගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා එතරම් මේ ප්‍රතිඥාව ඉෂ්ට කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ ඔහු නිවේදනය කළා චීනය මේ වෙන විට මුළුමනින්ම දිලිඳු කමෙන් තොර රටක් කියලා ඉතින් ඇත්තටම මේක චීන ජාතිය චීන ජන සමාජයේ චීන දේශපාලනයේ ලබාගත් ඉතාම දැවැන්ත ජයග්‍රහණයක් හැටියට සලකන්නට පුළුවන් විශේෂයෙන්ම මේ අපි දන්නා මේ වෙන විට මේ චීන ඉලක්ක කරගෙන මේ විශාල කැම්පේන් එකක් විශාල විරෝධතාවක් උද්ගත වෙන මේකට එක හේතුවක් තමයි දර්ශන මේ ධනේශ්වර ආර්ථික මොඩලය මේ වෙන විට අසාර්ථක බව දුර්වල බව මේ සමාජ ගැටලු විසඳීමට අපොහොසත් බව අපිට අස්පනා පිට ලෝකේ විවිධ කලාප වලින් උදාහරණ එමටයි ඔප්පු වෙමින් පවතිනවා. ඉතින් මේ නිසා මේකට විකල්ප වැඩපිළිවෙලක් මේ වෙන විට මේ විකල්ප වැඩපිළිවෙලක අවශ්‍යතාව ක්‍රමක්‍රමයෙන් මතු යමින් පවතිනවා. ඔය මිල්ටන් ෆ්‍රීඩ්මන් කියන ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඔය නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල සමාජගත කරන්නට මුල් වෙච්ච පුද්ගලයා ඔහු පුරෝකථනය කළා චීනයට මේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වෙනවා ඇරෙන වෙන විකල්පයක් නැහැ කියලා. හැබැයි චීනය කොමියුනිස්ට් පක්ෂය වසර 100ක කාල සීමාව තුළ ඔප්පු කරලා තියෙනවා මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මේ තර්කය වැරදි කියලා. මොකද 1949 ඔක්තෝබර් චීන විප්ලවයේ සිද්ධ වෙනකොට චීනයේ මේ ලදරු මරණ අනුපාතිකය අනුව ගත්තොත් සෑම දරු උපත් 1000කට මරණ 200ක් වාර්තා වුණා. 1980 වෙන විට මේක 50 දක්වා අඩු වෙලා තිබෙනවා. 49 චීනය ලෝකේ දිලිඳුතම රටක්. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම අනුව අර per capita GDP එක අනුව චීනයට වඩා පල්ලියෙන් හිටිය රටවල් 10යි. හැබැයි බෞසෙතින් කිව්වා මේ චීන ජනතාව නැගී සිටියා කියලා. හැබැයි දැන් මේ වෙන කියන්නේ චීන අර්බුද ගණනාවක් ඔය 37 45 දෙවන ලෝක සංග්‍රාමයේ චීනයට විශාල ජීවිත හානි සිද්ධ වුණා. ඊළඟට ජපානය 1931 චීනය ආක්‍රමණය කරා. බ්‍රිතාන්‍ය ඇමරිකාව එකට එකතු වෙලා ওই අභින්යුද්ධ චීන ජනතාවට මත් කරලා ආදායම් ලබාගෙන ධන කෝරියු බවට පත් වුණා. ඕපියම් බෝ දෙකක් සිද්ධ වුණා 1839 න් පස්සේ. මේ සියලු අභියෝගෙ සියල්ල ජය ගනිමින් චීනයේ මේ වෙන විට ඔය ෂැන්හයි වල ඇත්තටම මේ 13 දෙනෙක් ඔය මේ ෂැන්හයි වලදී මාව ඇතුළු 13 දෙනෙක් තමයි මේ ව්‍යාපාරයක් ආරම්භ කළේ. ඉතින් ඇත්තට මේක ලෝකයට දර්ශන මේ කියන්නේ අපි ලෝකයට වර්තමානයේ ගැලපෙන ආර්ථික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් චීනයේ ලෝකයට ආදර්ශයක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ චීන ජනතාව චීන කොමියුනිස්ට් පක්ෂය සියවන සංවත්සරයේ සමරන මොහොතේ ලෝකයට සෑම රටකටම තමන් විසින් අනුගත ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව යලි සලකා බැලීමට සිද්ධ වෙනවා. ඇත්තටම මේ ඩෙන් ෂෝපින් මේ චීනයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිද්ධ කරන කාලේ තමයි අපිත් නූර්තාර්ථිකය වැළඳගත්තේ. ඉතින් මේ අපිට ඉතාම වැදගත් වෙනවා අපි වගේ රටවලට මේ අපි ආපු ගමන් මඟ පිළිබඳව අපසු සිතා බලන්නට. මෙසේ ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම ප්‍රවෘත්ති මවන්නේ බවට පත් වෙනවා. විශේෂයෙන්ම කොවිඩ් ව්‍යාප්තිය සිදුවීමත් එක්ක බ්‍රසීලිය තුළ නැකු චෝදනාවන්ට ඔහු ලක් වුණා. මේ වන විට ඔහුට එරෙහිව ජනතා උද්ඝෝෂණ රට තුළ ඇතිලා තියෙනවා. උද්ඝෝෂණ මේ දෙකක් තියෙනවා. එකක් තමයි රට අභ්‍යන්තරයේ තියෙන. දැන් ඊයේ දිනේ වෙන විට බ්‍රසීලියේ විශාලම නගරයේ සාව් පෝලෝ නගරයේ ජනතා වීදි බැසලා උද්ඝෝෂණය කරනවා. එකක් තමයි මේ කොවිඩ් එන්නත හා සම්බන්ධව රජයේ විසින් සිදු කර බව කියන දූෂණ චෝදනා. අනෙක් අතට ඔහුගේ පරිසර ප්‍රතිපත්ති මේ ඔහුගේ පරිසර ප්‍රතිපත්ති පිළිබඳ කාරණය හුදෙක් බ්‍රසීලයට පමණක් නෙවෙයි ලෝකේ වෙනත් රටවලට බලපානවා. මේ නිසා අපි දැක්ක සතියන්තයේ වෙන විට ලෝකයේ යුරෝපයේ රටවල් ගණනාවක බොල්සොනාරෝගේ මේ පරිසර ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් පරිසරවේදීන් සහ ක්‍රියාකාරීන් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙනවා. මොකද මේ
अमेज़न वनांतरे लोके विशालतम वर्षा वनांतरे हा संबंध होगे परिसर प्रतिपत्ति मेक मुलुमहत लोकेट में गटरुवा कहु वन विनाशेट उडगेडी देन प्रतिपत्त्याक अनुगमने करन बावट में चोधना एल्ल उना विशेषम अमेज़न वनांतरे वन विनाशे पिलिबंधव में प्रवृत्ति निरंतरेन्म वार्तावन्नट पटन गत्ता ओहु एक पैत्तकिन ओहु इताम में दडि अंत दक्षिणांशिक प्रतिपत्ति अनुगमने करन नायकेक हरियट तमयि प्रसिद्ध ब्रसीले साओ पोलो ऐतुलु नगर तुंसेयक बोल्सोनारोट एरहिव सेनसुरादा दिने उद्घोषण पवत्तुना ए अतरम तवत् यूरोपे ऑस्ट्रियावे बियाना जर्मनीये बर्लिन एम्स्टर्डम पेरिस मे नगर बलत् उद्घोषण व्यापार पवत्तुना एहिदी विशेष अवधानियमुने ओहु अमेज़न वनांतरे वर्षा वनांतरे संबंधित ओहुगे न्यायपत्रेट विरोधे पालकर सिटीम ඉරානය ඩ්‍රෝන යාත්‍රා යානයක් නිෂ්පාදනය කරලා තිනවා මේ යානය මොන වගේ කටයුතු සඳහා ඔවුන් ඉදිරියේදී යොදා ගනිවිද මේ අලුත්ම මේ ඩ්‍රෝන යානයට මේ හැකියාවක් තිබෙනවලු දැర్శන මේ මේ වෙපනයිස් ඩ්‍රෝන් එකක් අපි ආයුධ රැගෙන යාමේ හැකියාවක් තිබෙනවා අද මේ රෂ්‍යා ටුඩේ වෙබ් අඩවියේ ඒෂා ටයිම්ස් වෙබ් අඩවියේ මේක වාර්තා කරලා තිබා ඒෂා ටයිම්ස් වෙබ් අඩවියේ වාර්තාවලට අනුව මේකට කිලෝමීටර් 7000ක දුරක් ගමන් කරන්න පුළුවන් ඒ කියන්නේ ඉරාකයට සිරියාවට इराने सीरिया बशर असाध्य पालने सहाय पालक प्रतिपत्यागमने कर्णवा इराके शिया मुस्लिम खंडायां समगहु सहाय योगेन काटयत कर्णवा लेबनन हिस्बुल्ला संविधानेट इराने सहाय दिन बवट चोदना एल्लवनवा अनेक कतट येमने हौती व्यापारी करलिकारुवन समग ओहु सहाय मे इराने गनुगनु करन बवट वार्ता पलवला तिबना अनेक कतट विशेषयेन्म पलस्तीन एक्क पलस्तीन हमा संविधानयत समग ඉරානය පවත්වාගෙන යන සම්බන්ධතා මේ සියල්ල ගත්තොත් එහෙම මැද පෙරදිග කලාපය හා සම්බන්ධ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ මේ ක්‍රියාපිලිවෙතට තර්ජනයක් හැටියට තමයි මේ ඔවුන් දකින්නේ මේ අලුත් ඩ්‍රෝනේ නම් කරලා තිබෙන්නේ ෂාහෙඩ් 149 කියලා නම් කරලා තිබෙන්නේ ලැබෙන වාර්තාවලට අනුව මේකට හැකියාවක් තිබෙනවා කිලෝමීටර 7000ක දුර ප්‍රමාණයක් गमन करान्नट विशेषम मे इराने मे पसुगे मई मासे ईस्ट्रालिय मे उतुरुदिग बेट शाहिन कियन नगरे दी इरानेट आयति बव कियन ड्रोन याक वेडि तबा बिमे हेलुवा बेन्यामिन नेतन्याहु ईस्ट्राल अगमतिवरया एबकट ओहु प्रकाश कला मे इराने मे मध्यपरिदिग कलापे इराके सिरियाव यन रटवल त्रस्त कांड सहाय लादेन वकील इवगम दिदास दहाट वसरे इरान ड्रोन या उतुदिग सिरिया वेदी वेदीतबा बिमहेलबुआ इराने मे विशेषम मे ताक्षणे अमेरिका एक सद जनपद वतावक इराने उत्तुबलीम सदा इराने मे आश्रित अमेरिका यदोपु यान याक इराने बिमट बसुआ मे कत्तर मार मे इलेक्ट्रॉनिकली මේ සිස්ටම් එකට ගිහිල්ලා ඉරානයේ මේක බිම හැලලා අර රිවර්ස් ඉන්ජිනියරින් කියන මේකේ තාක්ෂණය ආපස්සට ගිහිල්ලා ඉරානයේ මේ අත්හද බැලින් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව දැන් මේ ඉරානයේ නවතම මේ ඩ්‍රෝන යාන ඊශ්‍රායලයට ආරක්ෂක වශයෙන් යුදමේ වශයෙන් තර්ජනයක් එල්ල කරන බව තමයි වාර්තා වන්නේ. පසුගිය කාලවකවානුව තුළම එංගලන්තය පරිසර ආරක්ෂණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ලැබෙන නවතම වාර්තා සඳහන් කරන්නේ එංගලන්තයේ වායු විමෝචනය මේ වන විට යම් තාක් දුරකට අඩු වෙලා තියෙනවා කියලා. ඔව් ලෝකේ බොහෝ රටවල් මේ අර 2015 වසරේ ඇති කරගත්ත පැරිස් සම්මුතියට අනුව තම තමන්ගේ රටවල වායු විමෝචන සීමා කිරීමට අදාළ ඉලක්ක ඉදිරියට යොමු කළා. මේ පැරිස් සම්මුතියේ තියෙනවා දර්ශන කොන්දේසියක් මේ සෑම රටක්ම තමන්ගේ වායු විමෝචන මේ ජාතික වශයෙන් නිර්ණය කරන ලද
ප්‍රමාණයකට අවම කරගත යුතුයි කියලා. ඉතින් ඒ අනුව එංගලන්තයේ මේ වන විට තමන්ගේ පරිසර ප්‍රතිපත්තිය හා සම්බන්ධව ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. ඒ තමයි මුල් වතාවට මේ කොවිඩ් 19 මේ වසංගතයේ බලපෑම ආවට පස්සේ බොහෝ දුරට මේකට එක හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒක පුද්ගල කාබන් විමෝචන වාර්තාගත ලෙස පහත හෙලීමට සමත් වෙලා තිබෙනවා. මේකට ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තිබෙන්නේ අර හරිතාගාරයේ වායු විමෝචන සීමා කිරීමට ගත් තීන්දුව. වසර 8000කට වඩා පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සොයාගැනීමක් මෙය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මේක මේ ස්වීඩනයෙන් හම්බ වෙච්ච මේ මිනිස් හිස් කබල් කිහිපයක් හොයාගත්ත එක පුද්ගලෙක් හඳුනාගත්ත මේ පුරාවිද්‍යාඥ වූ ජනප්‍රිය නමකින් ලුඩ්වික් කියන නමින් හැඳින්වුවා. දැන් මේ ලුඩ්වික් කියන චරිතය හා සම්බන්ධ මේ ඔහුගේ මුහුණ මුහුණේ හැඩය ඉරියව් ප්‍රතිනිර්මාණය කිරීමට පුරාවිද්‍යාඥයන් සමත් වෙලා තිබෙනවා. මේක ඇත්තටම ගත්තොත් ඉතාම වැදගත් වෙනවා. මේ අපේ ආදි මානවයා අපෙන් කොහොමද වෙනස් වන්නේ, කෙතෙක් දුරට අපිට සමානද, මේ කාරණා පිළිබඳව මේ සඳහා මේ පුරාවිද්‍යාඥයන් යොදාගෙන තිබෙනවා. එක පැත්තකින් අර පරිගණක තාක්ෂණය, අනෙක් අතට පුරාවිද්‍යාව, මේ සියල්ල එකට එකතු කරලා තමයි මේ අපි දකින්නේ මේ ලුඩ්වික් කියන චරිතය. ෆොරෙන්සික් ආටිස් කියලා මේ මේ කලා නිර්මාණකරුවෙක්. ඔය අපරාධ පරීක්ෂණ විද්‍යාව තමයි ෆොරෙන්සික් කියලා කියන්නේ. නමුත් ෆොරෙන්සික් ආකියොලොජි කියලා තියෙනවා. පුරා විද්‍යාව, ජාන විද්‍යාව, අනෙක් අතට ඉතිහාසය, ඓතිහාසිකව ලැබෙන තොරතුරු, මේ සියල්ල එකට එකතු කරලා තමයි මේ ලුඩ්වික් කියන චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. සුදී විජේ, අපි සමු ගන්නවා සියුදෙසින්. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමි. අයිබෝවන්.